සමන්තහා චක්හවාලිසු අත්‍රාගච්චන්තු දීවතා සද්ධම්මන්මු නිරාජස්සේ සුනන්තු සග්ග මොක්කහදන් දම්ම සවෙනෙ කාලු අයංබදන්තා දම්ම සවෙනෙ කාලු අයංබදන්තා දම්ම සවනෙ කාලු අයන් බදන්තා සඳ සඳ නමුතස්සෙ භගවතුවර හතු සබ්දම්මි සුුවප පටි හත ඥානචාරස්සෙ දස බල දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාර දස්සෙ. සබ්බෙ සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්ස ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්සෙ තතාගෙතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සෙ භගෙවතුවර හතු, සබ්බ දම්මි සුුව පටිහතඥාන චාරස්සෙ දස බලෙ දරස්සෙ චතු වසාරජ්්‍ය විසාර දස්සෙ, සබ්බෙ සත්තුත්තමස්සෙ ධම්මිසරස්ස ධම්මරාජස්සෙ ධම්මත් සාමිස, අතාගතස්ස සබබ්ඥුුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම්ම භහග්‍යබුතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා මිත්‍යදුෘෂ්ටික වචනයක් පිට නොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්තිමෝ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ, සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුගඩහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දෙනාටම, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධෙ කර ගනිත්වා සාධසාධසා ධර්මශ්‍ර වනා පිලාසී ස්‍රද්ධහා බුද්ධි සම්පන්න කාරුණික ගුණගරුක පින්වත්න්නේ අද මේ පින්වත් හැම දෙනාම මෙ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබත් මගේෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්දය අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ධර්ම දේශනාව සඳහා, මාතෘකා කරගන්නට අදහස් කරගත්තා සංයුක්ත නිකායේ පළමුවෙනි පොතේ එකසිය අසුවවෙනි පිටුවෙහි සංග්‍රහවෙලා තිබෙන ඉස්සත්ත කෙන සූත්‍ර දේශනාව භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව කරන්නේ කොසුල් මහ රජතුමා අරමුණු කරගෙන විශාල පරාසයකට දේශනා කරන්න පුළුවන් දේශනාව නමුත් කාලෙ වේලාවේ හැටියට සූත්‍රයේම සම්පූර්ණ නොවනත් යම් ප්‍රමාණයක් හරි මේ කාරණාවල් සාකච්ඡා කරන වනං මංහිතන ඉතාම වැදගත් කියලා. සමහරලාට අපි අහලතිෙනවා සමහර දෙනෙ කුසුල් මහ රජතුමාට හරියට බනිනවා දො කිය කොසොල් මහරජතුමා පඩි උදරයක් තිබිච්ච බුදුරජාණන් වහන්සකින් බොහෝ බන අහපු කිසිතු මාර්ගඵලයකට පත් නොවනු කෙනෙක් කියලා ඇතමෙක් නින්දා කරනවා එහෙම බොහෝ දෙනෙක් නින්දා කරන්නේ කොල්මහරජතුමාගෙන හරියට නොදන ගෙන එහෙම අපි නින්දා කරනවන කොසුල් මහ රජතුමාට බුදුහා බුදුරන්ග ළඟයිදගෙන දර්මහවබෝධයක් කරගත්ති නෑ කියලා අපටත් චෝදනාවල් දෙකක් කරගන්න වෙනවා පළවෙනි චෝදනාව තමයි ගෞතම බුදු හාමුදුරුවන්ගේ කාල අපි මොකද කර ගත්ති කියලා අපි මොනුවද කර ගත්ත අපි ගෞතම භාගතු වහන්සේ පහළ වෙලා ඉවරුණන් පස්ස දෙ පින්වත් අපි මේ සංසාර අපි පටන් ගත්ත එ අපිත් ඒශාසන මේ ලෝකී කොහේහරි තැනක නම් හෝ සත්්‍යෙක් වෙලා හිටියා එතුට කෙනෙකොට කියන පුොළන් එන අපි තිරිසන් වෙලායි නැති එන අපි නිරේන් නැති එන දෙවෙනි චෝදනාව තමයි එන ඒ ජීවිතවල කොසල් මහ රජතුමාටත් වඩා අපි තහම පහත් ජීවිතවල හිට පයි කියලා ොල්මරහිතුම බුදහාමුදුරංග ලඟ ඉන්න තරම් හරි භාගවන්ුණ එන එක චෝදනාවක් කරගන්න පුළුවන් අපි බුදුරජාන් වහන්සේගේ ළඟට යන්න තරංගවත් පින් කරගෙරනෑ ඒ චෝදනාව කරගන්න නැතුව අපි කරගත්තොත් නෑ අපි ඒකාලේ බුදු හාමු දුරංගෙ ලාඟගේ ඉන්න නැති කියලා දෙවිෙන චෝදනාව අපට කරගන්න වෙනවා එනම් අපි බොුණවද කරගත්ති කියලා वा वा ි කොුල්මහ රයිත්තු මාට චෝදනා කරන කලින් අපේ පැත්ත ටැන්ගිල දික්කරගෙන බලන්ඩෝන ඩැන් මේ ලැබිල තියෙන බුදු දහමින් අපි හරියට තිසරණ වලටත් ඇන්න නැතුව පිහතුන එවැනි උත්තමයකොට චෝදනාවක් කරනවා කියල කියන්නේ සංසාරය අපිට ඒ ආරය උපවාදයක් කරගෙන අපේ නිවන් මග තව බොහෝදුරට අපි අරගෙන යනවා එම සඳහන් කරේ ආරය උපවාදයක් කියලා පිකතුරි දසබෝධි උපත්ති කතා කියන ගන්තයේ සඳහන් කරලා තියෙනවා අනාගත බුදු බවලබන මහ බෝසත්වරු දහ දෙෙනෙකු ගිනම් ඒ අතර එක නමක් තමයි කොසොල් මහරජිතමා කියලා කියන්නේ කොසොල් මහ රජතුමා කියල කියන්නේ අනාගත සම්මා සම්බුද්ධත්වය සඳහා පාරමීපුරණ මාබෝසත්වරී නමුත් අපි කොසොල් මහ රජතුමාගේ දැකල තියෙන්නේ මෙටෙක් කාලයක් මහ උදරයේ විතරයි එතුම මේ ශාසනය වෙනුවෙන් මොනතරම් සේවයක් කරාධකෙන කාරාව බොහෝ දෙනින් දෙකරනේ සංයුක්ත නිකායේ කෝසල සංයුක්තිය කියලා වෙනම සංයුක්තියක් තියෙනවා කොසොල් මහ රජතුමා නිසා දේශනා කරපු සූත්‍ර අද මේ දේශනා කරන සූත්‍රීත් එ කෝසල සංයුක්තියම සඳහන් සූතයා මේ දේශනාවේ තියෙන්න්නේ කුසල් මහ රජතුමා අපේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනරි කරපු මහා උ්පකාරයා ඒ කාලේ මේ අන්‍ය තීර්ථකයෝ බුදුරජාණන් වහන්සේට එක කරුණකින් නිගකර තමයි භාග්‍යවතුන් වහන්සේ මේ අනිත්තායගේ සැපයට ඉරිසියා කරනවා තවකිෙනෙකුට යමක් ලැබෙනවට අකමැතිව ඒ ලැබෙන දේවල් ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ නවත්තනවා අන්නයගේ සැපට ඉරිෂයා කරනවා කියලා මේ අන්න තීර්ථකයෝ බුදුරජාණන් වහන්සේ චෝදනාවක් කළා මොකද තීර්ථකෝ කියනවා බුදුහාමුදුරුව කියලා තියෙනවලු තමන් වහන්සේට විත තමන් වහන්සේගේ ශාසනය ශ්‍රාවකයන්ට විතරක් දන් දෙන්න අනිත්තයට දන් දෙන්න එ පා කියලා මේ චෝදනාව බොහොම බරපතල චෝදනාවක් කැටට ඒ කාලේ මිනිස්සු අතර කථ වුණ කොසොල් ම රජතුමාටත් මේ කාරණාව ආරංචය වුණ කොසොල්ම රජතුමා කාලයක් ඉවසගෙන හිටියා මේකට සුදුසු කාලයක් එනකා එක දවසක් උදාාවෙනවා වර්ෂයක් පාස නගරතියෙන උත්සව දවසා. ඒ උත්සව දවස ලංවෙන කොට කොසොල් ම හරහිතුමා සැලසුමක් හෙදවා. මුළු රටීම අඩබෙරයක් යැව්වා දරුවන් ලැබෙන්ඉන්න අම්මල්ලයි කුඩා දරුවනුයි උපන් දරුවන් බලාගන්න අම්මලයි හැර අනි සියල්ලෝම අසවල් දවසේ අසවල් වෙලාවට බුදුහාමුදුරු වැඩි ඉන්න පන්සලටයන්න ඕන කියලා රාජ නියෝගයක් යමෙක් මේ නියෝගයේ පැහැර හැරියොත් මෙපමණ කහවනු ගණනක් දඩගහනවා කියලා ඒ පණිවිඩිය සඳහන් කළ ැ මුළු රට වැසියන්ටම එදා පන්සලට යන්න වුණා එතකොට අන්න්‍ය තීර්ථකයන්ට පන්සලට යන්න වුණා පිරිස මැද රජතුමා බුදුරජාණන් වහන්සේෙන් ප්‍රශ්නයක් අහනවා දෙැම්මී ප්‍රශ්න අහන්නේ අන්‍ය තීර්තකයන්ගේ තියන වාදය බිලින්න රජතුමා භාග්‍යතු වහන්සකින් අහනවා කත්ත නුකෝ බන්තේ දානං දා තබ්බන්ති ස්වාමීණි අපි කවුරුන් විශයෙහි දන්දිනයක වටිනවද ම අපි කාටද දන්දිින් ඕන කිය හනවා එවෙලාවේ භාගතු වහන්සේ පිළිතුරු දෙනවා මහරජ යම් කෙනෙකුගේ හිත පැහැදෙනවනං චිත්තන් පසීදතීති යම් තැනකට යමකොගගේ හිත පැහැදෙනවන ඒතැනට දන්දින්න රයිතුමහන පලනි ප්‍රශ්නය තමයි ස්වාමීණී කවුරුන් විශේහිපි දන්දින්න ඕනදඇද භාගතු වරන්සි පිළිතුරු දෙනවා මහරජ යමෙකුගේ හිත යම් තැනකට පැහැ දෙෙනව නං එතනට දෙන්න එක තමයි දානීළි කිය ඟට රයිතුමා ව ප්‍රශ්නයක්ක හනවා දෙැගිතරද බුදු හාමුදුර දේශනා කළේ නෑ බුදු හාමුදුරුවන්ටයි බුදු හාමුරුවන්ගේ ශ්‍රාව කැන්ටයි විතරයි දන් දෙන්න ඕන කියලා භාගතු වන්සේකිවවේ කාටද දන් දෙන්න ඕන කෙ ඇහුවම යම් කෙනෙකු ගිහිත යම් තැනකට පැහැදිෙන වන එතනට දෙන්න එතකොට කෙනෙකුගේ හිත පැහැදින්නේ අ්‍ය තීර්ථ ගැන්ටන කෙනෙකගේ හිත පැහැදින්නේ බ්‍රාහ්මණයන්ටනනා ශස්්‍යස්තරවරුන්ටන ඒ ඕනම කෙනෙකුට දන්තිෙන පුළුවන් එක කිසි වරදක් වරදක්නේ. ඊළඟට රජතුමා හනවා ස්වාමීණී කත්තපන බන්ති දින්නම් මහත් පලන්ති ස්වාමීණී කාට දුන්නමද වැඩිපුර මහත්ඵල වෙන්නේ කෙළේ ඊලක ප්‍රශ්නය නවා ලාව භාගතු වහන්සේ කියනවා අන්ඥංකෝ ඒතන් මහාරාජ මහරජ ඒකනං වෙනත් ප්‍රශ්නයක් කලින් ප්‍රශ්නයට අධර ප්‍රශ්නයක්ක් නැවී ඔහව කලින් ප්‍රශ්නයමකක්ද කාටද දන්තිින්න්න ඕන ඒ ප්‍රශ්නට උත්තර කලින් පිළිතුළ ම් තැෙට ට පහැදෙනවන තැට දෙදන්න පුළුවවා හැබැයි ඊළඟට ප්‍රශ්නයක් අහනවා ස්වාමීණී කාට දන්දුන් නමද වැඩිපුර මහත් පලවෙන්නේ ආං එතනදි කියනවා භාගතුන් වහන්සේ ඒ කලින් පිළිතුර නම් ඕකට සමාන කරන්න බේ භාගතුරන්ස දේශනා කරනවා. මහරජ මේ ලෝකයේ කෙනෙකුගේ දානයක් මහත්ඵල වෙන්නේ. සීලවන්තෝකෝ මහරාජ දින්නං මහත් පලන් නෝ තතා දුස්සීලේන. මහරජ සීලවන්තියන්ට දෙන දානය තමයි මහත්ඵල වෙන්නේ දුස්සීලයන්ට දෙන දා දු සීලයන්ට දෙ දාන ම. භගතුන් වහන්සේ මේ කාරණවිදී. හරි අපූරුවට දේශනා කරනවා කෙනෙකුගේ දානයක් මහත් පල කරගන්ටන දැන් දුස්සීලයකොට දඳන්නා කියලා තමන්ට ලැබෙන ආනිසංස නොලැබී යන්නේනේ. දුසල්වතිකොට දන්ඳන්න කියලා කව දාවත් පින් තුනි නිසංස අල්ප මාත්‍රියක දොලිබීන්නේ නේ ඉකාන්ති මානිසංස ලැබෙනවා දුසීලයාට දෙන දානිට හැබැයි එත සඳහන් කරනවා ධානියක ආනිසංස මහත්ඵල කරගන්නටඩ පලය මහත්කොට ගන්නට ඕන නම් කාටද දන්දිට ඕන සීලවන්තියන් සිල්වතුන් විශේහිදදෙන දානය තමයි මහත්ඵල වෙන්නේ. මොකති පින්වත්න්නේ අපි මලගිය ඥාති කෙනෙකුටඋනත් පිනක් අනුමෝදන් කරගනට නම් ඒ මලගිය ඥාතිකෙනට පින් දෙන්නත් පති අපි සිල්වතුන්ට දන්දිීලතින් දුවන. දුස්සීලයන්ට දන්දුන්නට මලගේ ඥාතෙන්ට පින්ගන්න බෑ දවසක් එක්තරා ප්‍රේතියක් කෑ ගහගෙන අඩාගෙන යනවා අජාසත්ත රජතුමාට මේ ප්‍රේතිය දකින්න ලැබෙනවා අහනව රජතුමා ඇයි අඩත්නේ ඇයි මේ කෑ ගහන්නේ ස්වාමීණී මගේ පියා මාාවෙනුවෙන් දාානයක් දෙනවා ඒ ධානය අනුමෝදන් වෙන්නේයි මමගේ එතුටාටන්නේ ස්වාමීණි මට ඉ පින ගන්න බෑ මහරජ මගේ පියා දන් දෙන්නේ දුස්සීල පිරිසකට.ඉනිසා ට එක අනුුවෝදන් වෙන්න බැෑ කියන්න එතැති පින්වතනම මේ ප්‍රේතයට දුස්සීලියයන්ට දෙන දානය අනමෝදංගෙන බැරි දැන් අපි හිතඩ ගොඩක් අපරාධ කරන මනුස්සයෙක්කඉන්නවා අපටත් හතුරුකන් කරලා ඒ මනුස්්‍යය ප්‍රසිද්ධ අපරාධකරුවේ අපේ මනුස්්‍යයට ගිහිල්ලා හොඳ දානයත්තියෙන ආයාරූ පරගෙනවිල්ලා අපි පෙන්නෙනවා අපි අසවල් කෙනට දානයත් ව අනුමෝදක් වෙන්න කියලා ඒ ධනයේ දිහා දැක්කම පින්වත් අපි හිත පැහැදීමක් ඇතිවේද ඇතිකරගන්ට අමාරුවයි බැරි නෑ හැබැත් දෂ් කරයි ඇයි ලබපු ප්‍රතිග්‍රහකයාගේ මට්ටම ගැන අපි හොඳ දන්න නිසා ප්‍රතිග්‍රාහකයාගේ මට්ටම දැනෙන නිසා පිත්න අපට ඒ පින හරියට සතුටු සිතින් අනුමෝදන් කරගණඩ බැරිවෙනවා එකන්නේ පත්හනු මෝදනාව අපට හරියට කරගන්න බැරිවිෙන මොකක් නිසාද අර මනුස්යගේ මට්ටම ගෙන අපි දන්නවා. ආන් ඒ වගේ පින්ත්න ප්‍රේතයන්ට ප්‍රතිග්‍රාකයන්ගේ මට්ටම හොඳට පේෙනවා ඒ ප්‍රතිග්‍රාහකයාගේ මට්ටම දැකලා ඒ ප්‍රතිග්‍රාහකයා දුස්සීල නම් දුස්සීල නම් ප්‍රතිග්‍රාහකයා පිත්නේ ඒ ප්‍රේතියන්ට දෙනදානය ආනිසංස අනුමෝදන් කරගන්නි පැරිවෙනවා දැන් කොහොමද ප්‍රේතියෝ ඒ දානේ ආනිසංස අනුමෝදන් කරගන්නේ ඒ ප්‍රේතියන් දන් දෙන තැනට එනවා අපි දන් දෙන තැනට පින් අනුමෝදන් වෙන අය එනවා ඒ ආවයිම් පස්ෙදී ඔවුන් දන්නවනම් ප්‍රදිග්්‍රාහකයන්ගේ මට්ටම හරියට අර අපරාධකරුවගෙන අපි දන්න වගේ බන ප්‍රතිීග්‍රාහකන්ගේ මට්ටම ගැන දැනගත්තම හිතේ ඇතිවෙන්නේ ප්‍රීතියක් සතුටක් නෙවෙයි අසතුට අප්‍රසන් හැඟීමක් හිතට ඇති වෙනවා එතකට සතුටු සිතින් පින අනුමෝදන් කර ගණන්ඩ බැරිබෙනවා ඒ විලාවේදී අජාසත්ත රජතුමා ප්‍රීතියකින් අහනවා මටදානයක් දෙල පින් දෙන්නේ බැරිද පුළුවන් කියනවා වෙලාවිදිී අජාසත්ත රජතුමා සිල්වතුන් විශේහිධානයක් දීලා භික්ෂූුණන් වහන්සේලට දානයක් දීලා ඒ දානයේ ආනිසංස අර ප්‍රීතියට අනුමෝදන් කරනවා එතකොට පින්වත්න මේ ධානයේදී විශේෂ කාරණාවක් තමයි මොකක්ද මේ පින්දීම සහ ඒ පින් ගැනීමේදී ප්‍රතිග්‍රහකයාගේ මට්ටම හැබැයි ධානයක තමන් කරගන්න මට්ටම නං මොන මට්ටම කියන්න කෙනෙකුට දුන්නත් තමන්ගේ ප්‍රඥාව උසස් නම් තමන්ට පින්ත් දානය කර ගැනීමේ කිසිම ගැටලුවක් නෑ. එතකොට මෙතරදි විශේෂෙන් කියන්නේ භාග්‍යතු වහන්සේ ඒකයි යම් කිසි කෙනෙකුට සිල්වතුන්ට දන්දෙන්ට පුළුවන් නං තමන්ගේ ධානය මහත්ඵල කරගන්නට පුළුවන් ඒක හඳුනගන්න තමයි බුදුරජාණන් වහන්සේ අපට ධානී මට්ටම් සහ ලැබෙන ආනිසංස වන්න වෙනම දක්කිනා වි භංග සූතරයේදී දේශනා කළේ එකොහොමද ගත සතිකුට යමෙක් ආහාරයක් දුන්නුවන් ඒත් තිරිසන්ගත සතාට දාන ආනිසංස ජීවිත සයි තිරිසන්ගත සතිකොට දානයක් දුන්නොත් ඒත් තිරිසන්ගත සතාට දානය ආනිසංස ලැබෙන් අපට ජීවිත සයයි හැබැ විශේෂයම එතන මතක් කරලා තියෙනවා ගතු වහන්සේ ගෙදර සුරතලේට ඇති කරන තිරිසන්ගත සතාට ගෙදර ආරක්ෂාවට එහෙම හදන සතාට කන්න දුන්නට ඒ ආනිසන්සේ ලැබණි නෑලු ගෙදර සොරතලට ගෙදර ආරක්ෂාවට සත්තු හදහද පෝෂිණය කරනවන ඒ සතාට කන්න බොන්න දුන්න කියලා දාවත්වයේ තිරිසන්ගත සතාට දීලලබන ආනිසන්සේ පින්වත්න්නේ ගන්න බෑලු. මොකද එ තිරිසන්ගත සතා පෝෂිණය කරන්නේ අපට ප්‍රයෝජනයක් තීර නිසා එක්කෝ අපි ආරක්ෂාව නැත්තං ඒ සතාදිහා දැකල අපි ආදරය කරුණාව බලාපොරොත්තු වෙනවා. හැබ අදකාල සමහර දෙනෙ බාහිරීන් දකින කරුණක් නිසා වැරදි සංකල් පැක් ඇති කරගෙන තියෙනවා සමහර දෙනෙක් කියනවා මේ මනුස්යන්ට කන්න බොන්න දෙනවට වඩා තිරිස්සන්ගත සතෙකුට කන්න දෙනෙ ීට වඩා වටිනවා කියලා. මනුස්යන්ට කන්න බොන දෙනවට වඩා තිරිසන් ගතකට කන්න බොන්න දුන්න තීට වඩා නිසැලැබෙනවා. නිද තිරිසන්ගත සතුන්ගිල්ලඟ තිබෙනව යම් ගුණයන් තමන් වෙනවිං කැපවෙන යම් මනුෂ්‍යයකන්න වනං ඒකිනාකිරහි ආදරයක් කරුණාව තිරිසන්ගත සතා තුල තියෙනවා ඒ තිරිසන් සමාජය තුළ තිබෙන යම් ධර්මතාාවයක් හැබයි ඒ කාරණවිං අපට කවදාවත්මි මනුෂ්‍යන්ම පහත් කරන්න බේ. මොන්න තරම් දුස්සීල වැඩක් කළත් පත්නී තිරිසන්ගත සතෙකුට වඩා පහත් අත්තයකට මනුෂ්‍යාවදාන්න බේ. එම මනුෂ්‍යන්ට වඩා යම් මට්ටමක තිරිසන්ගත සතෙක්කු සසස් කෙල කියනවන කියන්න පුළුවන් පාරමී පුරන මහ බෝසත්වරෙක්විතර හැරඩ කිසිදු තිරිසන්ගත සතෙක් පින්වන්නේ පහත් කරන්න බෑ. ඊනකට දේශනා කරනවා යම් දුස්සීල මනුස්්‍යයකුට කන්න ටිකක් දුන්නුන්. පව්වැඩ කරන අකුසල් කරන යම් කිසි මනුෂ්‍යයකුට කන්න ටිකක් දුන්නු. ඒ දානේ ආනිසංස භාග්‍යොතුනහන් ශේදේශනා කරනවා ජීවිත දාහක් යැනකන් ලැබෙනම කියලා. ජීවිත දාහක්යනකං ඒ දානයේ ආනිසංස ලැබෙනවලු. ඊලට සඳහන් කරනවා පෘතග්ජන සීලවන්තයකුට දන්දුන්නුන්. කාටද මේ ප්‍රතග්ජන සීලවන්තය කියන්නේ. අපේ සමාජයේ... සමහර මිනිසු දකිනෝ මිනිමහිෙම ජීවත්වෙන තමන්ගේ පාඩුුවේ ප්‍රස්සාාවක් කරගෙන කාටවත් කරදරයක් නැතුව ජීවත්වල මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු නිතර සත්තු මරණනේ හැබැයි ගෙදරට විශ් සරපයක් වගේාවු එහෙම මරණවා හැබ අනිත්තය වගේ නිතර නිතර සත්තු මරමින් සතුන්ට කරදර කරමි එහෙම ජීවත්තිෙන්නේ හැබැයි ඉඳල්ල හිටලා ගෙදරට විෂසරපයක් වගේාවත් ඒ වගේ තමන්ගේ ආරක්‍ෂාව වෙනුව ඒ සත්තු මරණවා නිතර නිතර බොරු කියන්නේ නෑ හැබැයි තමන්ගේ ආත්ම ගෞරුව රැකගන්න ඕන තැනකද. මන්ගේ පවුල්ල කෙනෙක් ආරක්ෂා කරගන්න ඕනකමට තමන්ගේ යම්කිසි වස්තුවාක් ආරක්ෂා කරගන්න ඕනකමට සමහරලට බොරුවක් කියන්න පුොළුවන් එවගේ තමයි නිතර නිතර මත් පැන් පානය කරන්නේනෑ ඉන්ඳල හිටලා පාටියක් උත්සවයක් මංග ලෝත්සවයක් වගේ ආපෙලාවට එවැනි අවස්ථාවක බොන්න පොළවා එක අවුරුද්දකට මන් දෙකක් තුනක් වගේවෙන්න පුළුව මෙ මෙහෙම ජීවත්වෙන අයව හඳුන්වනවා පෘතක්ජන සිල්වතා කියලා කැනෙ පෘථගජන සමාජයේ තුළ හොඳ මනුස්සේ අන්න එහෙම අයව බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා එහෙම කෙනෙකොට යම් කිසිකෙන දාන දුන්නවත් කිිනාාට ජීවිත ලක්ෂයක් කැනකං නිසංස ලැබෙනවා. එතකොට තිරිසන්ගත සතිකොට දන්දෙනවට වඩා වටිනවා දුස්සීල මනුස්සයකොට කන්න දිනේක දුස්සීල මනුස්සේකොට කන්න දෙනවට වඩා වටිනවා අර පෘතක්ජන සීලවන්තයකොට කණ්ඩදිනයක. ඔහොම බෙදාගෙන ගිහිල්ලා ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙ හරියට තිසරණ සහිත නිවැරදිවම තෙරුවන් සරණ ගියපුූ කෙනෙකුට දානයක් දුන්නු හරියට තිසරණ සහිත පුද්ගලයකට දාානයක් දුන්නෝත් ඒ කෙනට ආනිසංස ලැබෙනවලු කොච්චරක් ද ජීවිත අසංකයක් භාගතු වන්ස දේශනා කරනවා ජීවිත අසංකයක් ආනිසංස ලැබෙනවා ඩැ පෘතජන සීලවන්තයකුට දන් දුන්නත්මන් සඳහන් කර ජීවිත ලක්ෂය ආනිසංස ලැබින්නේ ො ලක්ෂයට බින්දු කියද පහයි ලක්ෂත බිින්දු පහයි අසංකෙට බ එකසිය හතලියයි ලක්ෂට බිඳු පහයි අසංකෙට බිදු එකසිය හතලියයි පිගත්නී අපි යම්කිසි කෙනෙකුට අනුග්‍රහයක් කරන්න ඩානයක් සෝදාන්නන් කරලා දෙනවා යම් කිසි කෙනෙකුට ග්‍රහයක් කරන්න අපේ තු මගේ ඥාතිකෙනෙක් ඉන්නවා ඒ ඥාතිකෙන මරණාසන්න මොහොද ඉන්නේ මට මේකෙන අති පිනක් කරවන්න ඕන ඒ කරන පින සසරට වඩාත් යහපත්වෙන පිනක් තමයි කරගන්නට ඕන මම ඒ ඥාතිකිනා ගතින් අර පෘත්ජන සීලවන්තය දාහකට දන්දිෙනවනවා. අපිතමු යම් තැනක් තියෙනවා එතන හොඳ මිනිසු පිරිසක් ජීවත්වෙනවා. යම් ගමක්හි මිනිස්සු දාහක් ජීවත්වෙන හොඳ අය. ඒ ගමටම මගේ ඒ ඥාතිකිනා ලවා මම දානයක් දෙවනවා අර දහස් දෙනාටම. එතකොට එක්කෙනෙකුට කන්න දුන්නම ජීවිත ලක්ෂයක් යනකං, ආවෂ, වර්ණ, සැප්ප, බල ප්‍රඥා කියන මේ ආනිසංස පහ ලැබෙනවා. එක්කෙනෙකුට දුන්නම. ඊළඟට, පුද්ගලයෝ දාහකට දුන්න තානිසංස කොච්චර ලැබෙනවද ලක්ෂේවා දාහ එකන්නේ ලක්ෂේව සීයක් කියන්නේ කෝටියයි ොට ලක්ෂේව දහ කියන කෝටි දාහයි කෝටි දහයක් කියන කොට කෝටියකට බින්ඳ හතයි කෝටි දහයට බිදු අටයි. මගේ ඥාතිකෙන ලබා ඒ ඥාතිකෙනට සසරට අනුග්‍රහයක් කරවඩ මම පෘතග්්‍යන සීලවන්තයෝ දාහකට කන්න දෙවනවා. එකනාගඇතින් කන්න දෙවනවා පෘතග්ජන සීලවන්තය දාහකට. තු මගේ ඥාතිකෙනට මම ආනිසන් සාරගෙන දීල තියෙනව දැන් කොච්චරක්ද ජීවිත කෝ කෝටි දහයක් යැනකං, ආවෂ, වර්ණ, සැප්ප, බල ප්‍රඥා කියන මාණනිිසංස පහ ලබන්න. ජීවිත කෝටිද කෝටි දහයක්. එක වටිනවද ඇද වටිනවා. එ පෘතග්ජන සීලවන්තයකුට දන් දෙවනවට වඩා. එවෙනි පෘත්ජන සීලවන්තියෝ දාහකට දන් දෙවපු එක වටිනවද නැද්ද වටිනවා හැබැයි තවකිනි මගේ තවත් ඥාතිකනි මගේ ඥාතිකිනා ලවා දානයක් දෙවනවා එක්කෙනෙකොට ඒ කෙන තිසරණ සහිත පුද්ගලී තෙරුවන් සරණ ගියපු කෙනෙ බුදුරජාණන් වහන්සේ පිළිබඳ මනා සද්ධාවක් තියෙනවා කිසිදු කරුණකින් වෙනස් කරගන්න නැති ධර්මය පිළිබඳව මනා සද්ධවත් තියෙනවා කිසිම කරුණකින් වෙනස් කරගන්න නැති සංගරත්නය පිළිබඳ මනා සද්ධාවක් තියෙනවා කිසිම කරුණකින් වෙනස් කරගන්න නැති. ැ මගේ වෙනත් ඥාතිකෙනෙක් අර ගිලංවෙච්ච ඥාතිය ලවා දාානයක් දෙෙවනව කාටද හරියට තිසරණ සහිත සම්මාධිත්තිික පුද්ගලයකොට. මම අර දහස් දෙනාට කරපු දානයද නැත්ත අර තිසරණ සහිතව දන්දීපු එක කෙනට දීපු දාානය දෙ පින් ඔතන වඩාත් මගේ ඥාතියාට ප්‍රයෝජනයක් වෙන්නේ වඩාත් ප්‍රයෝජනයක් වෙන්නේ මොනදානෙදතිසහි තිසරණ සහිත පුද්ගලයාගේ දානය ඇයි අර දාහටම දුන්නත් ආනිසංස ලැබවෙන්නේ ජීවිත එකයි බින්දු අටයි හැබැයි තිසරණ සහිත පුද්ගලට දන්දීමි තිසරණ සහිත පුද්ගලට දන්දීම ඉම්පින් වන්නේ ජීවිත ජීවිත අසංකයක් ගැන එකයි බිඳු එකසිය හතලියයක් යැනකං ඒෙනටාන්ඩිසංස ලැබුණා එහෙමනම් කෙනෙකුගේ සීලය දියුණු කරගන්ඩ දියුණු කරගන්ඩ ෙනෙකුගේ ගුණ ධරම දියුණු කරගණ්ඩ දියුණු කරගණ්ඩ පින්වත්න මීමුලු ලෝකයාටම ඒකින් යහපතක් වෙනවද නැත්ද ලෝකටම යහපතක් වෙනවා. අපි පිංවතුන් ඥාතිගෙවල් වලට සංග්‍රහවලට යනවා රාත්‍රී භෝජන සංග්‍රහයට දහවල් බෝජන සංග්‍රහයට අවුරදු කාලෙට උත්සව කාලට එහෙම යනවා. අපි යන්න කලින් කල්පනා කරනවා අපි ඒ ගෙදරට මොන වගේ දෙයක් ගිනිච්චොත් හොඳයිද. අපි මෙහිතනවන අපි ඒ ගෙදරට මොනවගේ දෙයක් ගිනිච්චොත් ඒ අයට වඩාත් ප්‍රයෝජනවත් වෙීද කියලා අපි හිතනවා තට අපි වියදංකරන මුදලි ප්‍රමාණය ගැන හිතලා අපි බලනවා මගේ ඒ ඥාතියට මොන වගේ දෙයක් දුන්නොත් ඒ කෙනට වඩාත් ප්‍රයෝජිනයක් වීද. පංමත්නී ඔබේ ඥාති කෙනෙකුට ඔබට ජීවිතේ යම්කිසි අනුග්‍රහයක් කරන්නට ඕන නම්? ඔබ යම්කිසි කෙනෙුට තමට උපස්ථාන කරදි තමන්ට සංග්‍රහ කරද්දි. තමන්වෙෙනවී යම්කිසිකෙනෙක් ආහාරපානාදිය දීලා කවුරුහරි කෙනෙක් තමන්ට සංග්‍රහ කරන වනම් ඒකිනා වෙනුවෙන් තමන්ට කරන්ඩ පුළුවන් උපරිම උසස්ම උපකාරය තමයි. තමන් හරියට පන්සෙල් පද පහර රැකලාා. හරියට නිවැරදි තිසරණේ පිහිටාගත්තොත්. තමන්ගේ ඥාතියාට මන් වෙනුවෙන් උපර ඒ කෙනාට උසස්ම ප්‍රතිඋපකාරයක් කර වෙනවා. ඇයි ඒ ඥාතිකෙන ඒ හිතවත් කෙනා තමන්ට ඒ උපකාරය කරනකොට තමන් හරියට තිසරණ සහිත සීලවන්තයෙක් බවට පත්වෙලා හිතියෝත්. අර උපකාරකර උප කෙනාට පින්වතුනි මනා උපකාරයක් උතුම් උපකාරයක් කලා වෙනවා මොකද ඒකිනාටේකං ජීවිත අසංක ගන්නාවක් ජීවිත කෝටි ගණනක් පින් තුන අනාගතයේ මහත් සැපවිාක මහත් සැපිවිපාක ල බ්ඩ පුළුවන්කමක් ලැබෙනවා. පංවත්නී අපි මිනිස්සු වෙනුවෙන් හරි කැමති ප්‍රති උපකාර කරන්න. යි වෙනුවෙන් කැපවෙන්ද. නමුත් මේ ලෝකයේ මිනිස්සු වෙනුවෙන් ප්‍රතිවපකාරයක් කරන්නට කෙනෙකුට හිතට අදහසක් තියෙනවනම් මේ ලෝකෙටම කරන්න පුළුවන් ලොකුම ප්‍රතිව්පකාරය තමයි ආත්ම අර්ථයක් සපයාගන්නක තමන්ට හිතවද්‍යයක් සීලයිෙන් ගුණධර්මවලින් තමන්තුල පින්වතුනි දියුණුවක් ඇති කරගත්තොත් පිතුනි මේ මුළු මහත් ලෝකයාටම මහත් උපකාරයක් කරා වෙනවා. හිතල බලන්න තමන් පින්වත්න හරියට පන්සිල් පද පහරැකෝත්. ඒක ලෝකයාට කොච්චර උපකාරයක් කරා වෙනවද. අපි නොවෙෙක් සමිත සමාගම් හදාගෙන සංගම් හදාගෙන අපි කැපවෙනවා අසරනට උදව් කරන්න නැති බැරියට උදව් කරන්න එක වටිනවා නමුත් ඒ හැමදියක් තුළම තියෙන තාවකාලික උපකාරයක් විතරයි. අප ස්තීර උපකාර කරන හරි අමාරුවයි නමුත් පින්වත්නී මේ ලෝකයේ තමන්ට ධනයක්වත් ඕන නැතුව ට ධනියාවශ්‍යනය තමන්ට කිසිම ආකාරයක ලාභයක් අවශනය තවත් කෙනෙකොගින් කිසිම උපකාරයක් නැතුව මේ ලෝකෙටම කරන්න පුළුවන් එකක්ම ප්‍රතිවපකාරය තමයි මේ ලෝකයට ලෝකට කරන්න පුළන් පරාර්ථකාමීීම සේවාව තමයි ආත්ම අර්ථය සපයාගන්න එක. පිඟති තමන් හරියට ප්‍රාණගාතින් වැලකුණු ප්‍රාණගාතින් හරියට වැලකුණුන් හිතල බලන්ඩ මේ මුළු මහත් ලෝකටම පින් වතුනේ අභේධානය දුන්න වෙනවා. අපි හරකිෙක් නිදහස් කරලා. කකුලු නිදහස් කරලා අපි හිතනව අබේධානී පින්කම කරගත්ත කියලා. නමුත් අබේධන පින්කම එක කොටසකු අපි කරගෙන තියෙන්නේ. සරව සම්පූර්ණය අභේධාන පින්කම වෙලා නේ. හිතල බලන්න තමන් තමන්ට ජීවිතේ හිතන්ඩ පුළුවන්නම් මෙනමිහිම. මගේ ළඟට එන කිසිම සතෙක් මම මරන්නේ නෑ. මදුරුවේ කූම්ඹිෙක්වත් මම් මරන්නේ නෑ. ආන එහෙම හිතා ගත්තොත් පං අත්න මේ මුළු ලෝකට මබේධානය දුන්නා වෙනවා සමහරලාට දැකල තියෙනවා සමහරයි මිනිමිහිම සංකල් පහදාගෙන තියෙනවා. සමහරයි කියනවා දෙදස් දහයි අවුරුද්දිඳල මම නිර්මාංශිකයි. දෙෙදස් පහලවේ අවුරුද්දීන්දල මං උඹල කඩ කැල්ලක්වත් කන්නේි නෑ. කේක් කැල්ලක්වත් කන්නේි නේ. නත් ඒස් බැලූබැල්මට හොඳයි කෙළ හිතුනට ුදුරජාණන් වහන්සේ කාරණාව හොඳ යැයිස් කියල සම්මත කරලනේ නිර්වාංශවීම හොඳ ගුණයක් හැටියට සම්මත කරලනේ කෙනෙකුට අකමැතිනම් නොකනෙ එක වෙනම දෙයක් හැබේ තමන් නොකා ඉඳදීමෙන් තමන් හිතනවනම් හොඳ දෙයක් කලා කියලා පින්වත්න ඒක තමන්ටවත් පර්ලෝකෙටවත් කිසිම ලාභයක් බවට පත්තිනිනේ කල්පනා කරා පහුකි දවසක අපි ලංකාව මිනිස්ස අතර ම මෙහෙම සංකල්පයක් හදන පුළුවන්න. මම දෙදහස් පහළවෙේ අවුරුද් දදල මේ වෙනකං එක කූමියෙක් මරලනේ. අඩුගානයේ වතුරගන්න යනකොට කොස්සියේදී ආහාරගන්නකොට අතුගානකොට නිදාගන්න කොට මදරුවෙක්වත් මම මගේ ජීවිතයේ දෙදහස් පහළ අවුරුද්නැද මේ වෙනකං කුරාකූම්බියෙක්ත් මම මරල නෑ කෙළ කෙනෙකොට කියන පුළුවන්න. අපට ඔන්නඔඒ සංකල්පය සමාජගත කරන්න පුළුවන්නං පින්හතුන මේ ලංකාවේ සීයට සීයක් මිනිස්සුන්ට ලොකූ ප්‍රතිඵලයක් ලැබෙනවා. අද බලන්න ඩිංගු රෝගය වෙනුවන් අපි හොද හොයෙන විකල්පියම කද ඩිංගු මදරු මරලා. බුදුහාමුදුරු සත්තු මරලා නිරෝගිකම හොයන්න කියල කියලනේ. බුදුහාමුදුරු දේශනා කරලෙතින් සත්තුන්ට අභේධානය දෙන්න සත්තු නොමර තමයි නිරෝගිකම ලැබින්නේ. කෙනෙකොට කියන්න පුළුවන්න? මම දෙදහස් පහලවි අවුරුද්දින්දල මේ වෙනකං මම වැඩ කරන ආයතනෙන් අඩ්ඩුම්ම තරමේ, එක හාප්ෂීට් කොලයක්වත් මං ගෙදරගෙන ඇවිල්ලනේ. මම වැඩ කරන ආයතනෙන් එක රුපියලක්වත් එකම රුපියලක්වත් මම හොරකං කරලනේ කෙෙනෙකොට කියන්න පුොළුවන්න? පිතුන මේ ලංකාව ධනවත් රථවල් අතරට එකන්තමෙකුතු වෙනවා මහිෙම පිිුතුන සංකල් පහදන පුළුවන්න පිඟතුරක ලෝකයට මහත් අර්ථයක් සපයනවා එනිසාමි තමන්ගේ සීලය දියුණු කරගන්න තරමට තමන් වටායි නනිත් අයට මහත්ලාබයා තමන්තුළ හරියට සීලයේ දියුණු කරගන්න තරමට පිතුනි මේ ලෝකයේ ජීවත්ව නනිත්තයට විශාල උපකාරයක් කලාබෙනවා ඒ පරාර්ථකාමිත්වයක්. ඒකයි භාග්‍යතුනංස දේශනා කරේ යමෙක් සිල්වතිකුට දන්දුන්නෝ ආන්නේ ධානය මහත්ඵල වෙනවා. එනිසා තමන්තුල සීලවන්ත භාාවයන් දියුණු කරගත්තොත් එකින් ලොකුප්‍රතිඵලයක් භාග්්‍යතු නංස දේශනා කරනවා අනිත් ඇයට දියුණු කරගන්නට පුළුවන්. භාග්‍යතුන් වහන්සේ රයිතුමට උදාහරණයක් කියනවා. මහරජ, යම්කිසි රජයකින් රාජ්‍යයට පත්වනාම තමන්ගම මේ ඇතුළු නගරේ අන්තපපුරේ ඇතුළු නගරේ රාජකාරිවලට බඳවගන්න ඥාතින්. හැබැයි මහරජ තමන් කැමති අය ඒ ඒ තැන්වල රාජකාරිවලට බඳවගත්තට හැබැයි මහරජ යම්කිසිකිෙනගන් යුද්ධ කරන ගත්තොන් යුදධ පිටියට යනවනං ඒ යුද්ධ පිටියට යන කෙනා මහරජාරගෙන යන්නේ කාවද ඒකට දක්ෂ පිරිසාක් සමහර වෙලාවට ඒ යුද්ධයට දක්ෂ කෙනා ඒ දනුද්දරය බ්‍රාක්්මණ කුලේ කෙනෙක් වෙන්න පුළුවන් ශස්ත්‍රී කුලේ කෙනෙක් වෙන්න පුළුවන් වශ්‍ය කුලේ කෙනෙක් වෙන්න පුළුව ුද්‍රරුලේවි කෙනෙක් වන්න පුළවා මොනකුල කෙනෙක් හිටියත් දක්ෂණං විතර අරගෙන යන්නේ තමන් කැමති කැමති අයවර්ගෙනයන්න බෑ සමහරලාට කෙනෙකු ටකම ඇති වෙන්න පුුවන් නමුත් ඒකෙන දක්ෂ නිසා මේ කාරයට ගන්න වෙනවා ආනඒ වගේ භාගතුනන් ශදේශනා කරනවා තමන්ගේ දානයක් මහත්ඵල කරගන්නට නම් මහරජය කැමති කැම්බසි තැන්වලට දඳදුුන්නා කියලා මහත් පලවෙෙන නේ. මහත් පලවෙන්නේ සිල් මට්ටම් වැඩි වෙන වැඩි ව මට්ටමට දෙනදානය පලය මහත් පල වෙනවා. එමනම් මේ ඉස්සත්ත කියන සූත්‍ර දේශනාව තවත් අපට දීර්ගව සාකච්ඡා කරන පුලන් සූත්‍රයා නමුත් කාලවෙේලාත් නිමාවට පත් වෙලා තිබෙන නිසා අපි මේ දේශනාව මෙතකින් නිමාවට පත් කරනවා. දේශනා අවසානයේ හැම දෙනාම අදිිෂ්ඨාන කරන්න ලබන වසරේ දෙදහස් විසේක වසරේ හැම දෙනාගේෙම හිතේ බලාපොරොත්තුවයක් ඇති කරගඩ තමන්තුල පොළුවන්තරන් සීලාදී ගුණධරම වර්ධනය කරගන්ඩ එක ලෝකෙටම කරන පරාර්ථකාමි සේවයා අධිෂ්ඨානයක් ඇති කරගඩ මම දෙදහස් විසේක වවුරුද්දීඳලා කුරා කූම්බිීක්වත් මරන්නේින මගේ ළඟට්ටිෙන සියලු සතුන්ට මම අභයෝධානය දෙනවා. මම කිසිම සතෙකුට අතින් පහරක් දෙන්නේෙ නෑ. මම මගේ ජීවිතයේ ආයතනයෙන්වත් මගේ ගෙදරින්වත් කිසිම කෙනෙකුට අයිති තැනකින්වත් කිසිම දෙයක් මං හොරකංකරන්නේි නෑ. මම කාමිහි වරදවා හැසිරෙෙනි නෑ මම මගේ ජීවිතේ ගියත්. දෙදහස් විසේ කවුරුද්දිඳලා එකක්ම බොරුවක්වත් මම කියන්නේ මම කියන්නේ නෑ. මම දෙදහස් විසේ කවුරුද්දිඳලා මත්මැන් පානය කරන්න නෑ කියලා. කෙනෙකුගේ හිතේ ගුණධරම දියුණු කරගන්න පටන්ගන්න වනං. ආත්මාර්ථය සම්පූර්ණ කරන්න පටන්ගන්න වනං. පෙන්වත්න මේ මුල්මහත් ලෝකයාටම මහත් උපකාරයක් කලා වෙනවා. ඒ ආත්මාර්ථය සලසාගන්ඩ, අද මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරපු ඔබ හැම දෙනාටම හැකියාව ශක්තිිය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදුකාර දෙමින් ප්‍රාර්ථනා කරනවා. හොඳ එහෙම නම් අද දවසේදී මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදදිට මුොළු මහත් ලෝකයා කෙරෙහිම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්මදේශනාවේ දායකත්වේ ගැෙන කටුතු කරනු ලබන්නේ අහංගම දික්කුම්ඹොර ශානිිකා නිවසේ පදිංචි ශීලා දික්කුම්ඹොර ගුරු මාතාව ප්‍රධාන එතුමේගේ පවුලේ ඥාති හිතමිත්‍රාදෙන් පිරිස සහ මිතුරු මිතුරුියන් පිරිස විසින්. එ පිවතුන් බලාපොරොත්තු වෙනවා ධර්මදේශනාව ශ්‍රවණය සඳහා පැමිණි නොපැමිණේ දායකත්පේ දැරු සැම දෙනා නමි මියගිය සංසාරගත සියලු මේේග ඥාතීන්ට පින් අනුමෝදැන් කරන්නට මේ වෙලාවේ බලාපොරොත්තු වෙනවා. ඒ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දෙනාගේම භවගාමී ජීවිත සුවපත්වේවා ප්‍රාර්ථනා කරන බෝද්ධිය කින්ං උතුම් චතුරාර්ය සත්‍ය ධරමී මවබෝධ වේවායි සාධෝ කියයා අපි මේ වෙලාවේ පින් අනුමෝදැන් කරමෝ. එවාගේම ශීලා දික්කුම්ඹුර. සුරසීලි HMD විමලසේන Sේ චන්ද්‍රසීලි මාලිනී සේනාරත්න TW ඩල්සි බෙන්ටා මෙනවිය අමරජීව හෙට්ියාරච්චි මහතා අනෝෂා ඉරෝෂණී මහත්මිය ස් ශානිකා අමිල කෞශල්ලිය MH මනිපාල ියංගා මානගේ කියන මෙිනිමේ නම් සඳහන් කළ ඒ අයියටත් එවගේම සියලු පවුලේ පිරිසටත් දායකවුණු සම්බන්ධ වුණු ධර්මශ්‍රවනය සඳහා පැමිණි නොපැමිණි හැම දෙනාටමත් මේ වෙලාවේදී ආශිරුවාදය කරනවා තමන්ගේ පවුලේසිලු ඥාතීන්ටත් හිතමිතුරු මිතුරියන් හැමදිනාටමත් මේ ධරම දානමේ කුසල ක්‍රියාවන් අනුමෝදං වේවා ඒ අයිගේ භවගාමී ජීවිත සුවපත්තේවා, මේ ජීවිතයේ හැකිතාක්ම ධර්මමාර්ගය පොරන්නට නිදුක් භව නිරෝගී බව ලබන්නට භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධර්මයට අනුකූලොම තමන්ගේ ජීවිතය පවත්වා ගන්නට. සියලු බලාපොරත්තු අපේක්ෂාවන් මුදුන් පත්කරගන්නට හැකියාව ශක්තිය දහිරිය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාධෝ කියා ප්‍රාර්ථනා කරනවා. වගේ රැස්කරගත්තු සියලු කුසල ධර්මයන්ගේ බලින් ඔබා පැහැම දෙනාටමත් කෙටිමකාලයකින් පහසුම ආකාරයෙන් සුක සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස්වම්වා. අජරෝ අමර ඕෝ නිවන ලැබසැනසෙන්නට මේ කුසල් උතුම්. පාරමිතාවක්ම වේවායි. සාධූ සාධ සාධූ කියා ප්‍රාර්ථනා කරගමෝ. ආකා සට්ටහාචබුම්මට්ටා දවානාගා මහිද්දිකා පුුණ්ඥන්තන් අනුමෝදිත්තුවා චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාාසනං, චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං. චරන් රකන්තු සම්මා සම්බුද්ධ සාාවකัง